සීතාවක සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. පහත් බිම්වල පදිංචි පිරිස් උසස් බිම්වල ඇති වතු ඉඩම්වල පදිංචි කිරීම සඳහා එම ඉඩම් කොටස් කර ලබා දෙන ලෙසටද අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නා. වතු ඕන තරම් දෙනවා අක්කර දහස් ගණන්. අපිට ඕක මේ ගෙවල් 18ට නම් ඕනේ 540යි නේ. එක්කෙනෙක්ට දෙනවා නම් උපරිම ඊටත් අඩුයි 520යි. ඉක්මන් තියන්න ගන්න. ඉක්මනට උණු වෙලා ඉන්නකොට ඕනේ වැඩේ කරගන්න. නිවිල ගියාට පස්සේ වැඩේ කරෙන්නේ නැහැ. අර ශාලාවේ මිනිස්සු දුක් විඳනේ අවුරුදු 3ම ආර. ඊයේත් ඔක කතා කරා ශාලාවට වෙච්ච දේ. එවලෙම වැඩේ කරගන්න නැත්නම් ඇදෙනවා ඇදෙනවා ඇදෙනවා. ඔබතුමියට ප්ලෑනින් යම් කිසි බලයක් තියෙනවා UDA එකත් ඉන්නවා නම් ඐඩෙන්ටිෆයි කරන්න මේ මේ වතු තියෙනවා ඉහලින් මේවා වතුරට කොහොමද යට වෙන්නේ අපිට මේවන් ලබා දෙන්න. ඉතින් කැමති අයට ෂිෆ්ට් කරන්න කියලා කියතයි. රජයේනේ අයිති. ඒවයි දීලා තියෙන අයිතිය දීලා තියෙන අවුරුදු 38යි. වෙනින් දුන්නොත් හොඳයි. ඒ හඳුනාගත්ත ඔය හරි ඉඩම් ප්‍රදේශ. යළි වතුරට යට නොවෙන කියන නිර්දේශය විතරයි ඕනේ. නේද? පර්චස් 20ව දෙනවනම් පර්චස් 20 දීලා ඒගොල්ලන්ට කැමති විදිහට හදා ගැනීමට හරින් ඔය දෙන ණයක්කරි එකක් අනුම ඒ වගේ හිතන්න වෙනවා. නැත්තම් මේ ආණ්ඩුවෙන් සල්ලි වෙන් කළා ඔබතුමියලා දිසාපති උපදිසාපති තට්ටුව පල්ලෑට ඇවිල්ලා ආපෝ පත්තට්ටුව උඩට එනකන් ඉන්නවා. මේ අය මාස කණක්ක දුක් විඳින්න වෙනවා. ඉස්සෙල්ලා මේ ඒ අය තාවකාලිකරි හදාගනි ගෙවල් ඉඩම් කැල්ලක් දෙනවා මං හිතනවා. හදලා දෙන්න අයත් ඉන්නවා. පොඩ්ඩක් ඒක බලන්න මට පේන්නේ ඇස්ටන් එකෙන් තමයි ගන්න තියෙන්නේ. මේ අතර සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජලගැල්මෙන් විපතටපත් පවුල් සඳහා වියලි ආහාර ලබා දීමේ වැඩසටහනක් ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ග්‍රාම නිලධාරී වසම් 13කට අයත් පවුල් 500ක් සඳහා මෙසේ වියලි ආහාර ලබා දීම සිදු වුණා.